මෙතෙන් පටන් ගුවන් ගන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසාගෙන එන සැබෑ හඬ වැඩසටහනයි. විවිධත්වයට ගරු කරමින් සාරධර්ම සුරකින්න සමාජයක් ගොඩනැගීම සඳහා දක්ෂිණ ලංකාවේ යෝන් පරපුරේ අදහස් සඳහා ඉඩ හසර ලබා දෙන ගුවන් විදුලි වැඩසටහන සැබෑ හඬ. අයිබෝවන් සැබෑහඬ රැගෙන ඔබ හමුවන මම අජිත් වසන්තෑපා. විවිධත්වයට ගරු කරන සමාජයක් වෙනුවෙන් යෝන් පරපුරේ අදහස් සඳහා ඉඩ හසර ලබා දෙන සැබෑහඬ වැඩසටහන සමගයි ඔබ මෙතෙන් පටන් එක්වන්නේ. විශේෂයෙන්ම සාමය හා සංහිඳියාව පවත්වාගෙන යන්න යෝන් පරපුරේ අදහස් ඉතාම වැදගත් වෙනවා. තරුණ තරුණියන්ටත් ඒ සඳහා තිබෙන ඔවුන්ගේ අධ්‍යක්ීම් මෙන්ම අදහස් ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් ලබා දීම ඉතාම වැදගත් කොට අපි සලකනවා. මේ පිළිබඳව අවධානය යොමු කරමින් තමයි ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය ඔබ වෙත සැබෑ හඬ වැඩසටහන ගෙන එන්නේ. අද වැඩසටහන අවසානයේ අප පැනයක් ඔබෙන් විමසනවා. ඒ පැනයට පිළිතුරු සහ වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් යොමු කරමින් වටිනා ත්‍යාග දිනා ගන්නත් ඔබට පුළුවන්කම තිබෙන බව අදත් සැබෑ හඬ ආරම්භයේදීම සිහිපත් කරන්නට කැමතියි. ඒ නිසා ආරාධනා කරනවා රැඳෙන්න කියලා මෙතෙන් සිට ඔබට සුපුරුදු සැබෑ හඬ සමගින්. විවිධත්වයට ගරු කරමින් සාරධර්ම සුරකින්න සමාජයක් ගොඩනැගීම සඳහා දක්ෂිණ ලංකාවේ යෝන් පරපුරේ අදහස් සඳහා ඉඩ හසර ලබා දෙන ගුවන් විදුලි වැඩසටහන සැබෑ හඬ. මේ සතියේ සැබෑ හඬ මාතර කොටපොළ කොට්ටාෂයේ යෞවනයන් සමග ගැටුමක් අර්ථකථනය කරනවා නම් පාර්ශවයන් දෙකක් අතර සිදුවන සිදුවීමක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. සමාජයක ඉදිරි ගමනට ලොකු බලපෑමක් ඇති කරනවා මේ මතවාදී ගැටුම් ඇතිවීම. තරුණ තරුණියන් පුරුදු වෙලා තියෙන ගැටුම් වලින් පිළිතුරු සොයන්න පුළුවන් කියලා. එයාලගේ ආකල්ප හොඳ වුණා නම් ගැටුමකින් පිළිතුරු සොයන්න බෑ. කොටිපල මෙච්චර කල් දිවිච්ච සාමය මෙතනින් ඉස්සරහට ආරක්ෂා කරගෙන යන්න හොඳ තෝදැන්නක් නිර්මාණය වුණා කියලා මම හිතනවා. ඉතින් තරුණ තරුණියන්ගේ කටහඬවල් අහන් ඉදී හරිම සතුටක් දැනුණා. මුන් ගැටුම ගැන දරන ආකල්ප, ඔවුන්ගේ අදහස් ඒ හැමදේම එක විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා සැබෑ හඬ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්. අද කොටපොළ ප්‍රදේශයේ තරුණ පිරිස සමගින් ගෙන එන දෙවැනි වැඩසටහනට ප්‍රවේශයක් ලෙසයි ඔබ ඒ අදහස් වලට සවන් දුන්නේ. සමය සංහිඳියාව පවත්වාගෙන යාමේදී කොටපොළ ප්‍රදේශයේ තිබෙන අධ්‍යක්ීම් සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම කොටපොළ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සාමය සහෝදරත්වයේ සංහිඳියාව සම්බන්ධයෙන් ලබා ඇති අධ්‍යක්ීම් මොන වගේද කියලා සාකච්ඡා කිරීමටයි අද සැබෑ හඬ වැඩසටහනින් අප බලාපොරොත්තු වන්නේ. අද දවසේදී අපි කොටපොළ ප්‍රදේශයේ තරුණ හිතවතුන් සමගින් ගෙන එන දෙවැනි වැඩසටහන තුලත් ආරාධනා කළ තරුණ තරුණියන් දැන් අපි හඳුනා ගනිමු. කොටපොළ උතුර යෞවන සමාජයේ ගගනී භාග්‍ය, කොටපොළ ලුමින යෞවන සමාජයේ භාණ්ඩාගාරික අකිල සංජීව විදානපතිරණ, පැහැසර යෞවන සමාජයේ කල්පනී වීරසිංහ, ලයින් නාට්‍ය යෞවන සමාජයේ ලහිරු තිලින, එවැගේම කොටපොළ යෞවන සමාජයේ ඉමාශා ශයනි සමගින් ලයින් හාට් යවුන සමාජයේ ඕෂධ චන්ද්‍රනුවන් අද දවසේදී අප සමගින් සැබෑ හඬ සමග එක් වෙනවා. අපි සැබෑ හඬ ආරම්භ කරන්නේ අද දවසේදී ගගනි භාග්‍යාගේ අදහස් සමගින්. අපි කැමති ඔබෙන් අහන්නට, විශේෂයෙන්ම මේ ගැටුමක් කියන කාරණය ඔබ කොහොමද අර්ථකථනය කරගන්නේ, තේරුම් ගන්නේ? ගැටුමක් අර්ථකථනය කරනවා නම් පාර්ශවයන් දෙකක් අතර සිදුවන සිදුවීමක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඒ වගේම එය පහර දීමක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගැටුම් විවිධාකාරයෙන් අපිට බලාගන්න දැකගැනීමට හැකි වෙනවා. රාජ්‍යයන් අතර, දේශ සීමාවලට, ඒ වගේම අන්තර්පුද්ගල ගැටුම් හඳුනාගන්න පුළුවන්. දේශපාලනීන් සහ සිවිල් වැසියන් අතර ඒ අතර ගැටුම් ඇති වෙනකොට ඒක ඇත්තටම සමාජයට එන්නේ අසුභවාදී, බොහෝ දුරට අසුභවාදී දේවල් තමයි සමාජයට පෙන්වන්නේ, එළි දක්වන්නේ. ඒ අතරින් ගැටලු තව විවිධාකාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. තව ඒ කියන්නේ රටක සංවර්ධනය සඳහා මතවාදී
गैटलुत बलपाना मतवादी गैटूम के अंदेवा एक शुभवादी मंकी मम हित एक शुभवादी राटक सांगवर्धन सदा बलपान अर अशुभवादी देवाल वडा शुभवादी देवा तमाइ राटक सांगवर्धन सदा मे बलपाने ගැට මුණත් යම් අවස්ථාවක සුභවාදී විදියට පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඔබේ අදහස. ඔව්. හොඳයි බොහොම ස්තුතියි ගගනි. අපි අකිල සංජීව සම්බන්ධ කර ගන්නවා සැබෑහන සමගින්. ඔබෙන් අහන්නට කැමතියි දැන් මේ ගගනි සඳහන් කළ කාරණා දැන් අතින් පයින් පහර දෙන එකත් ගැටුමක් කියලා කෙනෙක් අර්ථ දක්වනවා. ඒ වගේම මේ මතවාදී මේ වශයෙන් ඇතිවන ගැටුම් සමාජයේ යහපතට සුභවාදී විදියට යොදා ගන්න පුළුවන් ය කියන කාරණාවක්. දැන් ඔබේ අදහස කුමක්ද මේ මතවාදී මේ වශයෙන් ඇතිවන ගැටුම් සමාජයක ඉදිරි ගමනකට වැදගත් වෙනවා කියලා ඔබ හිතනවද? බොහොම ස්තුතියි අජත් මහත්තයා. මම නම් හිතන්නේ සමාජයක ඉදිරි ගමනට ලොකු බලපෑමක් ඇති කරනවා මේ මතවාදී ගැටුම් ඇතිවීම. එමගින් සමාජයේ බිඳ වැටීම, ඒ වගේම ආර්ථික බිඳ වැටීම ඇති වෙනවා. ඒ වගේම රට තුළ ස්ථාවරත්වය බිඳ දැමීම තුළ රටේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් බිඳ වැටිලා රට තවත් පහළ මට්ටමට කඩා වැටීම තමයි මේ මතවාදය තුළින් ගැටුම් ඇතිවීම තුළ සිදු වෙනවා කියලා මම හිතන්නේ. දැන් මේ මතවාදී මේ ගැටුම් සමාජයේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගන්න පුළුවන්කම තිබෙනවායි කියලා තමයි ගගනි කිව්වේ. ඒ අදහසත් එක්ක ඔබ එකඟ වෙන්නේ නැහැ කියලාද කියන්නේ? ඒ කියන්නේ එක එක මතවාදී ගැටුම් තියෙනවා. ඒ කියන්නේ රටකට සුබවාදී මෙන්ම අසුබවාදී මත ගැටුම් තියෙනවා. මම කියන්නේ රටකට අසුබවාදී වගේ කියන්නේ නිකන් ಜಾති ભેද ඒ වගේ මත ගැටුම් ඇති වුණොත් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරන ආර්ථිකය කඩා වැටීමට ලොකු හේතුවක් වෙනවයි මතවාදී ගැටුම්. එහෙම නැතුව සමහර වෙලට මානව හිමිකම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව ඒ වගේම කාන්තා හිමිකම් පිළිබඳව ඇතිවන මතවාදීමේ ස්වરૂපයන් මතවාදීමේ ගැටුම් සමාජයක යහපතට හේතු වෙනවා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? ඔව්. මේ රටේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳට ස්ථාපිත වෙලා තියෙනවා නම් රටේ කාන්තා හිංසනය අඩුවෙන්ම සිදුවෙන රටවල් වලට එතකොට ලෝක සංවිධාන වලින් ඊට පස්සේ එක එක ලෝකයේ තියෙන ලොකු සංවිධාන වලින් රටට ලොකු ප්‍රතිලාභ ලබා දීලා එතකොට ඒ ප්‍රතිලාභ ලැබෙනවා කියන්නේ රටට ගොඩක් හිතදායි. එතකොට අපේ රට ගැන ලොකු අවබෝධයක් ඇති වෙලා එතකොට අනිත් රටවල වලින් අපේ රට ආධාර උපකාර ලබා මේ ගලාගෙන එනවා. එමගින් රටට හොඳ තත්ත්වයක් ළඟා වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි එක්කර ගන්නවා සැබෑහට සමගින් කල්පනී වීරසිංහ. අපි ඔබෙන් විමසන්නට කැමති කල්පනී, දැන් තරුණ පිරිස බොහෝ විට විසඳුම් හොයන ගැටුම් තුලින් කියලා තමයි සමාජයේ පිළිගැනීම තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි ඔබෙන් අහන්නේ ඇයි එවැනි මතයක් ඇති වෙලා තිබෙන සමාජය තුළ? ඔව්, ඇත්ත වශයෙන්ම ගත්තම වර්තමාන සමාජයේ ගොඩක්ම තරුණ තරුණියන් පුරුදු වෙලා තියෙන්නේ ගැටුම් වලින් පිළිතුරු සොයන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම එයාලගේ අයහපත් ආකල්ප නිසා කියලා මං හිතනවා. එයාලගේ ආකල්ප හොඳ වුණා නම් ගැටුමකින් පිළිතුරු සොයන්න බෑ. ගැටුමක් දැන් ගගනි සොයුරිය කිව්වා ගැටුමක් කියන්නේ මොකද්ද කියලා. ඒ කිව්වාගේ මතවාද, ඒ කියන්නේ අන් අයගේ මතවාද වලට අපි ගරු කරන්න ඕන. ගරු කරාම ගැටුමක් කියන එක ගැටුමකින් අපිට පිළිතුරු සොයන්න ඕනේ නෑ. ඒක නිසා අපි ඒ කියන්නේ ආකල්පවල තියෙන අයහපත්භාවය නිසා ඒකේ ගැටුම් වලින් පිළිතුරු සොයන්න යනවා. සමාජයේ ගොඩක්ම තරුණ දරුවන් පුරුදු වෙලා තියෙන්නේ ගැටුම් වලින් පිළිතුරු සොයන්න. වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න නැතුව කරන දේවලුත් නිසා තමයි මේ ගැටුම නිර්මාණය වෙලා තියෙන්නේ මං හිතන විදියට. වැඩිහිටියන්ගෙත් හරි ඕදන් ගත්තනම් ගැටුම කියන එක අපිට මේ ගැටුමකට නොයා ගැටුම කියන එක මතවාද වලින් විසඳ ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඊට පස්සේ සිතුවිලි ඒ කියන්නේ එකිනෙකාගේ එකිනෙක සිතුවිලි වෙනස්. ඒ සිතුවිලි වෙනස් නිසා සමහර විට ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්. එයාලා හිතුවොතින් දැන් ගැටුම කියන එක මේ ගැටුමකින් ඉවර කරන්න ඕන කියලා මම එහෙම හිතන්නේ නැහැ. මම හිතන්නේ තරුණ තරුණියන් වශයෙන් ගැටුමක් කියන එක ගැටුමට නොයා අපි ඒක කතා බහ කරලා, ඒ කියන්නේ අන්‍යයන්ගේ මතවලට ගරු කරලා අන්‍යයන්ගේ මතවලින් ගැටුම විසඳ ගන්න පුළුවන් කියලා. බොහොම සෝදේ.
අපි සමගින් අදහස් පළ කළේ මේ කල්පනී වීරසිංහ ලහිරු තිලින ලයන් හාට් යවන සමාජයේ නියෝජනය කරමින් අප සමග එක් වෙන්නේ ඔබෙන් අහන්නට කැමතියි අපි මීට පෙර ආතුව පහුගිය සතියේ වැඩසටහන තුලත් අවධානය යොමු කළා මේ ගැටුම් ඇතිවීමට සමාජ මාධ්‍ය යම් බලපෑමක් කරනවායි කියලා දැන් ඔබෙන් අහන්නට කැමතියි අපි අද දවසේදී දැන් මේ ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහාත් සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය අපිට භාවිත කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද ඔව් අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා පාවිච්චි කරලා ගැටුම් අවම කරගන්න පුළුවන් ඒකට මම උදාහරණයක් දුන්නොතින් මීට වසර කිහිපයකට පෙර නුවර තෙල්දෙනිය ප්‍රදේශයේ වුණා සිංහල මුස්ලිම් කෝලාහලයක් ඒකෙදි සිංහල මුස්ලිම් සිංහල මිනිස්සු ගිහිලා මුස්ලිම් මිනිස්සුන්ට පහර දුන්නා එවලෙදි තෙල්දෙනිය ප්‍රදේශයට ඇඳිරි නීතිය පනනකොට මුළු ලංකාවටම සෝෂල් මීඩියා තාවකාලිකව අවහිර කරා ඊට පස්සේ ඔබටත් මටත් මතක තියෙන මේ ළඟම මෑතක සිද්ධිය තමයි මැයි 9 සිද්ධියදී උනේ මධ්‍යම රාත්‍රියේදී රටේ විවිධ ප්‍රදේශවල විවිධ කෝලාහල වුණා එතකොට ඒක වැළැක්වන්න ලස්සන පෝස්ට් එකක් ගියා Facebook එකේ මම ඒක කියන්නම් අපි නිවමු ආදරය වපුරමු ඉතින් ඒකෙන් මම හිතනවා සමාජයේ ගොඩක් ඒක පැතිරිලා ව්‍යාප්ත වෙලා සෝෂල් මීඩියා හරහා ඒ දේ නැවතුණා කියලා. මොකද ප්‍රධාන මාධ්‍යයට වඩා ඒ දේ සෝෂල් මීඩියා වල ඉක්මනින් අපේ අතර පැතිරුණා. ඒ නිසා මම හිතනවා සෝෂල් මීඩියා වලට පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් වුණොතින් ඒක වළක්වා ගන්න. ලහිරු බොහොම ස්තුතියි. ඉමාෂා ශයනි කොටපොළ යවුන සමාජය නියෝජනය කරන්න ඔබෙන් අහන්නට කැමති මේ දැන් මේ ප්‍රදේශයේ ගත්තම බහුවාර්ගික බහුආගමික ප්‍රදේශයක් කියන එක පැහැදිලි කාරණයක් පහුගේ වැඩසටහන තුලත් ඒ පිළිබඳව සාකච්ඡා වුණා. දැන් එක්කිනෙක ආගම්වල තියෙන හරපද්ධතීන් පිළිබඳව ඇති අනවබෝධය සමාජයේ ගැටුම් ඇතිවීමට හේතු වෙනවා කියලා ඔබ හිතනවාද? ඇත්තෙන්ම ඔව්. ඒ කියන්නේ සමාජයේ දැන් මම බුද්ධාගම වශයෙන් ගත්තොත් මම ක්‍රිස්තියානි මුස්ලිම් ඒ කට්ටිය ගැන කිසි දෙයක් දන්නේ නැහනේ. ද්‍රවිඩ ආගම ගැනවත් දන්නේ නැහැ. එතකොට අප දැන් අපි කෝවිලකට ගියොත් අපි කෝවිලේ වඳින්න දන්නේ නැහනේ කට්ටිය විදි වඳින විදියට. දැන් අපි දන්නේ පන්සලෙහිින් අපි බුද්ධාගම වශයෙන් අපි වඳින දෑත් එකතු කරලා වඳින්න පවණයිනේ දන්නේ. කෝවිලේ හරයක්ම වෙනස් වඳින විදිය. දැන් අප දන්නේ අප ගිහින් එතන අප වෙන විදිහකට හැසිරුණොත් එතන බොහෝ කෝලහලයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුස්ලිම් පල්ලියට ගිහිල්ලත් අපි ඒ විදියට අපි දන්නේ වඳින විදිය. දැන් අපි බුද්ධාගම අපි පන්සලකට යනකොට අපි හිස්වැසුම් ගලවලන යන්නේ පල්ලියකට නෑ. මුස්ලිම් පල්ලියකට යනකොට හිස්වැසුම දාගෙන යන්න ඕන අනිවාර්යයි. දැන් අපි පන්සලකට දැන් මුස්ලිම් කෙනෙක් පන්සලකට හිස්වැසුම දාගෙන ගියොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ බලනකොට එතකොට يعني අපි ද්‍රවිඩයන් අතර يعني ඒ කියන්නේ කෝලහල ඇතිවීම බොහෝ බලපානවා. ඒ වගේමයි අන්‍යාගම ගැන අපි කිසියම් හෝ ඇල්බින්දිටක තරමක්වත් දැනගෙන ඉන්න ඕන. අනිත් ආගම් ගැන ගිහිල්ලා ඉන්න විදිහ ගැන එහෙම දැනගීම වැදගත් කියලා තමයි මම කියන්නේ. බොහොම ස්තුතියි. ඉමාෂා ශෛලිය අදහස් පළ කළ සැබෑ හඬ සමගින් ඖෂධ චන්ද්‍ර නුවන් අපි ඒ කරගන්නවා සැබෑ හඬ වේද. දැන් අපේ රටේ විවිධ අවස්ථාවන්හිදී ගැටුම් ඇති වෙලා තිබෙනවා ඖෂධයේ. ඒ අවස්ථාවවලදී මේ කොටපොළ ප්‍රදේශයේ එවැනි ගැටුම්කාරී තත්ත්වයන් අපි අහලා නැහැ. ඇත්තටම කුමක්ද කොටපොළ තිබෙන ආදර්ශය? කොටපොළ ප්‍රදේශයේ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් සිංහල දෙමළ ක්‍රිස්තියානි මුස්ලිම් ජනවර්ග හැම එකක්ම ජීවත් වෙනවා ඔක්කොම. මේ ගැටලුව අවමෙන්න ප්‍රධානම හේතුවක් විදියට ආගමික නායකයෝ දක්වන්න පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මොකක් හරි ගැටලුවක් පටන් ගන්නකොට මේ කට්ටිය මුල් වෙලා මේකට නවත්තන්න මේක මෙහෙම වුණොත් මෙහෙමයි අයිනීති වශයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනවා එහෙම කියලා ජනතාව නවත්තනවා. ඒකගේම පොලිසියත් ඉන්නෝ ගැටලු නඩ පවත්වන්න ඒ කට්ටිය ගොඩක් උදව් කරනවා. දැන් එවැනි අවස්ථාවල තරුණ ඔබ වැනි පිරිස් කොහොමද අනෙක් තරුණ තරුණියන් සමග කටයුතු කළේ? ඔව් කියන්නේ ගොඩක්ම කට්ටිය කියන්නේ අර කියන්නේ තරුණකමට තරුණ ජාවයට අර අරගල කරන්න යනවා වගේ. ඒ කියන්නේ ඒ කට්ටිය අර වැඩිය හිතන්න බලන්න නැතුව කියන්නේ ගැටළු ඇති කරගන්න යනවා. එහෙම වුණාම ඉතින් අපි කතා බහ කළා මේක මෙහෙම වුණොත් මේ වගේ දෙයක් වෙනවා අයි ගැටළු විනාශකාරී දෙයකට මුහුණ දෙන්න වෙනවා කියලා.
අයිබෝවන් සියලු දෙනාට මම සජිනි පණ්ඩිතසේකර කොටපොල යවන සමාජ සම්මේලනයේ මාධ්‍ය කාර්යාංශලිකම්. ඉතින් තරුණ තරුණියන්ගේ කටහඬවල් අහන්නේදී හරිම සතුටක් දැනුණා. මොවුන් ගැටුම ගැන දරන ආකල්ප, ඔවුන්ගේ අදහස් ඒ හැමදේම එක්ක. ඉතින් මං හිතනවා මෙන්න මේ වගේ තරුණ තරුණියන්ගේ ඒ හිත ඇතුලේ තියෙන වචන ටික අදහස වචන කරලා අපිට එළියට ගන්න තමයි ඕන. ඒකට අද හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ වචන එළියට ඇවිල්ලා ඔවුන්ගේ මතය සමාජයට ඉදිරිපත් කරලා අනිත් පැත්තක බෙදා ගන්න තිබෙනවා නම් මං හිතනවා ගැටුම කියන්නේ නිර්මාණය වෙන්න තියෙන ඉඩ අවස්ථාව යම් තාක් දුරකට හරි අඩු වෙනවා. ඉතින් අද ඒ අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කෙළවරකින් අපි. කෙළවරකින් අපේ හඬ අවදි කරගන්න මේක හොඳ අවස්ථාවක් වුණා. මොකද මොවුන්ට විවිධ වැඩසටහන් ආවත් මාධ්‍ය ශාස්ත්‍රයේ මේ වගේ ඔවුන්ගේ හඬ ඔවුන්ගේ අදහස් එළියට දක්වන්න ආපු අවස්ථාවක් මං හිතන්නේ මම සම්බන්ධන අවස්ථාන යවන සමාජ ව්‍යාපාරයට හම්බුනේ නැහැ. අපේ මතේ මිනිසුන්ට යන වැඩසටහනක් මම නම් දැක්කේ හරිම අඩුවේ. මොකද ඒක අපි කොලේක අපේ අදහස ලියනවා. එතනින් ඒක එළියට යන්නේ නැහැ. ෆයිල් එකක් ඇතුළට හිර වෙන්නේ. හැබැයි මෙතනදී වෙන්නේ අපෙන් එළියට ගන්න අදහස මේ අපේ වචන අහන් ඉන්නවා. එක්කෙනෙක් අහන් ඉදලා ඒක තව කෙනෙක්ට යන්න පුළුවන්. ඒ වගේ අපේ කටින් යන එක වචනයක් කන් 10000 10000 ගණකට යන නිසා මං හිතන මේකේ ලොකු පණිඩියක් ගෙන යන්න පුළුවන් වෙන නිසා ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහෝම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි තවත් කෙනෙකුට අවස්ථාව ලබා දෙනවා තමන්ගේ අදහස පළ කරන්න. මගේ නම සම්පත්. මේ වැඩසටහන ගැන ඇත්තටම මේ වගේ වැඩසටහන් මොකද කොටපල මේ කොට්ටාෂයේ බහුවාර්ගික කොට්ටාෂයක් විදිහට මේ කොට්ටාෂයට ඉතාමත් වැදගත්. මොකද මේ ඉන්නේ කොටපල කොට්ටාෂයේ අනාගතය. මේගොල්ලෝ තව ටිකක් කල් ගිහිල්ලා මේ අදහස තව එක්කෙනෙකුට කියයි. තව එක්කෙනෙකුට කියයි. එයා තව කෙනෙක්ට කියයි. එතකොට අනිවාර්යයෙන්ම කොටපල මෙච්චර කල් තිබිච්ච සාමය මෙතනින් ඉස්සරහට ආරක්ෂා කරගෙන යන්න හොඳ තෝදැන්නක් නිර්මාණය වුණා කියලා මම හිතනවා. හොඳයි බොහොම ස්තුතියි. අපි සැබෑ හඬ අද දවසේදී කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන් අනතුරු යලිත් සැබෑ හඬ සමගින් එක්වන්නට ඔබට ආරාධනා කරනවා. ඔබ මේ සවන් දෙන්නේ විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ගෙන එන සැබෑ හඬ වැඩසටහනටයි. මෙම වැඩසටහන සතිය සෑම ඉරිදා දිනකම මේ වේලාවට රුහුණු සේවයෙන් ඔබට සවන් දෙන්න පුළුවන්. යොවුන් අපි එක්වෙමු. අපි අදහස් සාකච්ඡා කරමු. අපේ අත්දැකීම් බෙදා ගනිමින් අපේ සැබෑ හඬ නංවමු. විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා සැබෑ හඬ. විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා සැබෑ හඬ. ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්. විරාමයෙන් අනතුරු අපි අලිත් සැබෑ හඬ සමගයි එක්වන්නේ. අද දවසේදී අපි සැබෑ හඬ සමගින් එක්කරගෙන තිබෙන්නේ කොටපොල ප්‍රදේශයේ තරුණ තරුණියන්. විරාමයෙන් අනතුරු අපි ගගනි භාග්‍ය වෙත අවධානය යොමු කරනවා. ඔබෙන් අහන්නට කැමතියි දැන් අනෙක් අයගේ සංස්කෘතික කාරණා පිළිබඳව අවබෝධය කොතරම් වැදගත් කියලා ඔබ හිතනවද ප්‍රදේශයේ සාමය සහෝදරත්වය පවත්වාගෙන යන්නට? සංස්කෘතිය කියන්නේ විශේෂ අංගයක්. එක එක ජාතීන්ට සංස්කෘතිය විවිධාකාරයි. අන්‍යාගමිකයන්ගේ සංස්කෘතිය පිළිබඳ අවධානයක් තිබීම ඉතාමත් වැදගත්. උනන්දුවෙන් අපි ඉගෙන ගන්න ඕනේ. නැත්තම් විවිධ ගැටලු වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ ෂයිනිසෝරිය කලින් පැවසුවා වගේ ඇත්ත වශයෙන්ම අපි දන්නේ නැහැනේ මුස්ලිම් පල්ලියකට ඔවුන් හිස් වැසුමක් පැළඳගෙන යන්නේ. අපි ඇත්තට මේ දන්නේ නැහැ. අපේ චාරිත්‍ර වාර්තාවක් අනුව නම් අපි පන්සලකට හිස් වැසුම් දාගෙන යන්නේ නැහැ. එතකොට දැන් මුස්ලිම් කෙනෙක් දන්නේ නැහැ කියලා අපි හිතමුකෝ. එතකොට යාලා අපේ පන්සලකට එනවා හිස් වැසුම් දාගෙන. එතන මේ පොඩි ගැටලුවක් මතුවෙනවානේ. ඒ හින්දා මම කියන්නේ මේ අනිවාර්යයෙන්ම අපි අතර අන්‍යාගමිකයන්ගේ සංස්කෘතිය ගැන චාරිත්‍ර වාරිත්‍ර ගැන විශේෂයෙන්ම දැනුමක් තියෙන්න ඕන. දැන් අපි සුදු ඇඳුමෙන් තමයි පන්සල් යන්නේ. හැබැයි විවිධ ආගම්වල අය විවිධ වර්ණයෙන් තමයි ඒ නියෝජනය කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. බොහොම ස්තුතියි ගගනි. අපි අකිල සංජීව
सामकामी रटक कुमग्द तरुण ओबे योजना मगे प्रधानम योजना वत्तमाय मे वगे संहिदियाव पिलिबंदव धनुवत् किरीमे वेडसटहन रटे प्रादेशीय वशेन संविधाने करला ए पिलिबंदव रटे यौवनयान ए वगेम वेडिहिटियान इट पास्से पासल लमुन धनुवत् किरीम मगिन लोको प्रयोजन तीयनवा मे वगे रटे सामकामी भाव रखगन्न ए वगेम रटे सीलुम दिना एकतुवेला अरियट सिंहला हिंदू अलुत्तावरुद्द इटास्से नत्ताल उत्सवय ए वगे एक दिनकदी वगे सीलुम आगम एकट एक्कहुवेला एक सांस्कृतिक मंगल्यक पवत्तन्न तीयनवना ඒ තුලින් රටේ සාමය සතුට රඳා පවත්වා ගන්න ලොකු උපකාර වෙනවා කියලා මම හිතනවා. අකිල සංජීවයේ අදහස් පළ කළේ කල්පනී වීරසිංහගෙන් අපේ විමසන්නට කැමතියි. දැන් කොටපොළ දෙනියාය ප්‍රදේශයන් විශේෂයෙන්ම මේ වැඩසටහන පුරාම පහුගිය වැඩසටහනේදීත් කිව්ව විදිහට සිංහල, දමිළ, මුස්ලිම් සහෝදරවරු එක්ව ජීවත් වෙන ප්‍රදේශයක්. නගරයට ගියත් මේ මිශ්‍රණය මේ ආකාරයටම තිබෙනවා. දැන් කොහොමද නගරයේ වෙළඳ කටයුතු සිදු කරද්දී ආර්ථික කටයුතු වලදී එකිනෙකාගේ සහයෝගයන් ලැබිලා තිබෙන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම කිව්වම ප්‍රාදේශීය අතර ජාතීන්ගේ සහයෝගීත්වය ගත්තම කොටපළ ප්‍රාදේශීය කොට්ටාසිය ඇත්තටම ඉස්සරහින් ඉන්නෝ. ඒ කියන්නේ දෙනියාය ප්‍රදේශය ගත්තමත් වෙළඳාමේ උනත් සිංහල ජනතාවගේ කඩයක් නම් අනිවාර්යෙන් දමිළ ජනතාව කෙනෙක් ජීවත් මේ කියන්නේ කඩේ වැඩ කරනවා. තමිල් කෙනෙක්ගේ කඩයක් ගත්තත් සිංහල කෙනෙක් අනිවාර්යෙන් ඉන්නෝ. ඒ වගේම තමයි දෙනියාය ප්‍රදේශයේ කෝවිල, පන්සල, පල්ලිය කියන තුනම එක ස්ථානයේ පිහිටලා තියෙනවා. අන්න ඒ නිසා ඒ අතර සිටින ජනතාව ඒ අතර සිටින මිනිසුන්ට ඒ සහයෝගීතාවය ගැන ඒ කියන්නේ විශේෂ කරලා කියන්න ඕනේ නැහැ අපි. ඒගොල්ලෝ දන්නෝ. ඒ වගේ එකමුතු කමින් ඉන්න ප්‍රදේශයක් ඇඩියට මං කියන කොටපෙළ කියන්න පුළුවන්. ඒ නිසා මං හිතන ප්‍රාදේශීය වශයෙන් ජාතික සහයෝගීතාවය වැඩියෙන්ම තියෙන කොටපෙළ ප්‍රදේශයේ කියලා. ආදර්ශමත් ප්‍රදේශයක තරුණ තරුණියන් තමයි අපි අද දවසේදී සැබෑහට සමගින් එක් කරගෙන තිබෙන්නේ. ලහිරු තිලින ඔබිනුත් අහන්නට කැමතියි. දැන් මේ සිංහල, දමිළ සහෝදරවරු ටිකක් වැඩි වශයෙන් ජීවත් වෙන ප්‍රදේශයක් කියලා කියවෙන නිසාම සිංහල, හින්දු, එහෙම නැත්නම් සිංහල, දමිළ අලුත් අවුරුද්ද පිළිබඳව අපි කතා කරනවා. මේ අලුත් අවුරුදු උත්සවය කොහොමද මේ ප්‍රදේශයේ අයගේ සහයෝගීතාවය, සහෝදරත්වය වර්ධනය කරන්න හේතු වෙලා තිබෙන්නේ? ඔව්, ඇත්තටම ජිත් මහත්තයා, මේ ප්‍රදේශයේ සිංහල, දමිළ අලුත් අවුරුද්දට මගේ මතකෙ හැටියට අපි මෙතන ඉන්න යවුන සමාජවල උදයනේ. එතකොට අපි 2017 වර්ෂයේදී සංවිධානය කරා මාතර දිස්ත්‍රික්කයේ බක්මහවුලල දෙනියා ජාතික පාසලේ. එතකොට ඒකට අපේ සියලුම යවුන සමාජවල සමාජික සමාජිකාවන් සහයෝගය දුන්නා. එතකොට එතන හිටියා සිංහල, දමිළ, මුස්ලිම් කියන ওই හැම ජාතියකම වගේ සහෝදර සහෝදරියන් හිටියා. ඉතින් මම හිතනවා ඒ වගේ බලනකොට මේ දිනියා ප්‍රදේශයේ ජන වර්ගිකයන් බෙදලා තියෙන විදියට අපිට හොඳ අත්දැකීමක් ගන්නත් පුළුවන් කියන මේ පැත්තේ. මම හිතන්නේ ආදර්ශමත් ප්‍රදේශයක තරුණයින් වීම ආඩම්බරයක් කියලා අපි විශ්වාස කරනවා. ඉමාෂා ශයිනි, ඔබත් ඒ බොහොම ගෞරවණීය ආඩම්බරයේ කොටස්කාරණියක්. ඔබෙන් අහන්නට කැමතියි, දැන් මේ විශේෂම කියවුණු කාරණේ තමයි දැන් එක ළඟ ආගමික ස්ථාන පිහිටලා තිබෙනවා කියන කාරණේ. මෙන්න මේ එක ළඟින් ළඟින් මේව පිහිටලා තිබීම මේ ප්‍රදේශයේ සහෝදරත්වය කියන ආගම් පිළිබඳව අවබෝධය ඇති කරගන්න කොච්චර වැදගත් වෙනවා කියලාද ඔබ විශ්වාස කරන්නේ? ඔව්, ඇත්තෙම කියනවා නම් එකිනෙකා ආගම් ගැන يعني අවබෝධය ගොඩක්ම තියෙනවා මා දන්න තරමින් දෙනියායි. ඔක් මේ කල්පනීස් සොයිඩිය කලින් ප්‍රවසෝ වගේ දැන් දෙනියා පන්සල පාරේ පන්සල තමයි මැද තියෙන්නේ. මුලින්ම තියෙන්නේ මුස්ලිම් පල්ලිය, ඊට පස්සේ පන්සල, ඊට පස්සේ කෝවිල. දැන් ළඟති දෙනියාය පන්සලේ මේ පෙරහැරක් පවත්වන ලබනවා. ඒවටත් සම්පත්දායකත්වය මං හිතන්නේ අනිත් මේ කෝවිලිනුත් මේ මුස්ලිම් පල්ලිනුත් හම්බ වෙනවා. ඒ වගේම දෙනියායේ කියන්නේ ආගම් අතරින් කියන්නේ කෝලහලයක් නැහැ මා දන්න පමණි. ගොඩක් සමගියෙන් සාමදානෙන් ජීවත් වෙනවා. අන්‍යයන් ගැනත් කියන්නේ එකිනෙකා ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. පාසල් ගත්තත් පාසලේ හැම පාසල් දෙකක් තියෙන දෙනියා රාජපක්ෂ විද්‍යාලයේ මා දන්න පමණින් තමිල් ළමයි ඉගෙනුම් ලබනවා. ඒකන් ක්‍රිස්තියානි ළමයිතුත් සමගියෙන් බොහෝ සමාදානයෙන් ජීවත් වෙන සුන්දර පරිසරයක් තියෙන ගමක්
කොට්ටාසයක් කියලා කොටපලවන්ට හඳුන්වන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඔබ සිනාමුස මුහුණින්නේ අදහස පළ කරන්නේ. ඉතින් අපි ගරු කරනවා. අපි සතුටු වෙනවා. ඖෂධ චන්ද්‍රනුවන්. ඔබ සැබෑහඬ වැඩසටහනේ අද දවසේදී අවසන් අදහස ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම මේ කොටපොල පිළිබඳව මහත් ඕනෑකමින් අභිමානයකින් කතා කළා හැමෝම සාමයේ සහෝදරත්වයේ පවතිනවා කියලා කිව්වා මේ தত্ত্বය තවදුරටත් පවත්වාගෙන යන්න තරුණයෙක් විදිහට ඔබේ යෝජනා මොනවද කියලා අහන්න කැමතියි. කොටපොල ප්‍රදේශයේ කියන්නේ අපිට ගොඩක්ම එකතු වෙන්න හේතු වෙච්ච එකක් තමයි කොටපොල යෞවන සමාජ සම්මේලනේ. ඒ වගේ දේවල් ඉතින් මම හිතනවා අපිට සම්පත් දෙනවා නම් රාජ්‍ය මෙ වශයෙන් සම්පත් දීලා අපිට නිකන් තල්ලුවක් වගේ මේකක් දෙනවා නම් අපි හිතනවා තව දුරට මේව කළා අපිට තව කට්ටිය එකතු කරගෙන මේ වැඩේ දිගටම කරගෙන යන්න හොඳයි බොහොම සූදී මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රදේශයේ තරුණ තරුණියන් තුල ඇති සාමය හා සංහිඳියාව පිළිබඳව වන අධ්‍යක්ෂකම් සම්බන්ධයෙන්ුයි අපි අද දවසේදී සැබෑහඬ තුලින් සාකච්ඡා කළේ ඒ වගේම අපි පසුගිය සතියේත් කොටපොල ප්‍රදේශයේ තරුණ තරුණියන් සමගින්ම මේ සාකච්ඡාව ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කළා අපි ලබන සතියේදී තවත් දිස්ත්‍රික්කයක තරුණ පිරිස සමගින් සැබෑහඬ තුලින් හමුවන්නට බලාපොරොත්තු වෙනවා එහෙමනම් අදත් වැඩසටහන ඇසුරෙන් ඔබ වෙත අහන පැනයයි මේ ගැටුමක් ඇතිවන අවස්ථාවකදී ඒ වැළැක්වීමට ප්‍රධාන වශයෙන් නායකත්වය ගත හැකි පිරිස කවුරුන්ද ගැටුමක් ඇතිවන අවස්ථාවකදී ඒ වැළැක්වීමට ප්‍රධාන වශයෙන් නායකත්වය ගත හැකි පිරිස කවුරුන්ද මේ පැනයට පිළිතුරු සමග වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් සහ අලංකාර නිර්මාණයක් එවන්න මේ ලිපිණයට නිෂ්පාදක සැබෑහඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර නිෂ්පාදක සැබෑහඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර එහෙමනම් අදට සැබෑහඬින් සමුගන්නයි මේ සූදානම් වන්නේ අද සැබෑහඬ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් විශේෂ ස්තෝතිය ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ පුෂ්පා හේමකාන්ති මහත්මියට ඒ වගේම අපගේ ස්තුතිය පළ කරනවා මාතර දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී මාධ්‍යවේදී ටීකේ මහින්ද මහත්මාට ඒ වගේම අපි කොටපොල කොට්ටාසේ තරුණ සංවර්ධන නිලධාරී සමීර සම්පත් මහත්මාටත් විශේෂ ස්තුතිය පිරිනමනවා අද සැබෑහඬ වැඩසටහන වෙනුවෙන් සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නා රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය සුරංජිත් ගුණසේකර මහතා වැඩසටහනේ අධීක්ෂණය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජයනන්ද කදුරුපුගුණ මහතා සැබෑහඬ වැඩසටහනේ නිෂ්පාදන සම්බන්ධීකරණය තාරකා සෙව්වන්දි කරුණාරත්න කේශවනි කල්පනි ගයන් බුද්ධික මදුශංක මදුෂී ඉමේෂී ප්‍රියදර්ශනි සමගින් නුවන් පුෂ්පකුමාර රුහුණු සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමිත් කරුණාරත්න සැබෑහඬ පටිගත කිරීම රුවන් ප්‍රසන්න ඒවා විධාන සැබෑහඬ වැඩසටහනේ සංකල්පය පිටපත සහ නිෂ්පාදන උපදේශකත්වය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක්ේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා සැබෑහඬ වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම අජිත් වසන්ත ඇපා යලිත් ලබන සතියේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම කොට්ටාසේ තරුණ තරුණියන් සමග හමුවනතුරු ඔබට ආයුබෝවන් සැබෑහඬ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්